කියවීම කියන්නේ ජීවිතයට හුඟක් දේවල් එකතු කරන හොඳ පුරුද්දක්. ඒ නිසාම කියවන නොකියවන කොයි අම්මා තාත්තත් තමන්ගේ දරුවන්ට පොතපත කියවන්න හුරු කරවන්න කැමති. මේක සමහර දරුවෝ එක්ක ලේසි වුණාට සමහර දරුවෝ එක්ක නම් අමාරු වැඩක්. අන්න ඒ අමාරු වැඩේ පහසු කරගන්න පොඩි පොඩි ටිප්ස් ටිකක් තමයි මේ කියන්නේ යන්නේ. පොතපත කියවන දෙමව්පියෝ ඉන්න එක පොඩ්ඩන්ගේ කියවීමට තියෙන උනන්දුව වැඩි කරන ලොකුම හේතුවක්. ඉතින් පුංචි කාලේ ඉඳන්ම අම්මා තාත්තා කියවන දිහා බලන් දරුවොත් මේ පුරුද්ද ඇති කරගන්න තියෙන ඉඩ ගොඩක් වැඩි. අනිත් කාරණේ තමයි ගර්භණී සමයේ අන්තිම කාලෙදී දරුවෝ අම්මට පිටතින් ඇහෙන දැනෙන දේවල් වලට සවන් දීලා දේවල් ඉගෙන ගන්නවා. ඉතින් පොඩ්ඩ ඉපදෙන්නත් කලින් ඉඳන්ම අම්මටයි තාත්තටයි පුළුවන් පොඩි වෙලාවක් වෙන් කරගෙන පොත් කියවන්න. ඊළඟ කාරණේ තමයි පොඩි කාලේ ඉඳන්ම අපි එයාලට ඇහෙන්න කියවන එක. ඒකට අකුරු කියවන්න පුළුවන් වෙන වයස එනකන් ඉන්න ඕන නැහැ. පොත් කියන සංකල්පයට පොඩ්ඩ හුරු කරවන එක තමයි මේකෙන් වෙන්නේ. බබා ටික ටික ලොකු වෙනකොට ඇහැට පේන හැම තැනකම පොත් තිබුණතින් ඒක එයාගේ ජීවිතේ වැදගත් දෙයක් වෙනවා. ඊළඟට බබාව ළඟින් තියාගෙන කියවන එක තමයි මූලික කාරණයක් විදිහට දක්වන්න පුළුවන්. ලස්සන කතන්දර ආස හිතෙන විදිහට හඬවල් අනුකරණය කරලා කියවන්න. කියවන අතරතුර ඊළඟට මොකක් වෙයිද වගේ ප්‍රශ්න අහලා කුතුහලය ඇති කරවන්න. බබාට තේරෙන වයසට ආවම කියවන පොත් ගැන එයත් එක කතා කරන්න, ප්‍රශ්න අහන්න. පවුලේ කීප දෙනෙක් ඉන්නව නම් සාකච්ඡා වටයක් තියන්න. ඒවා හැබෑ ජීවිතයට සම්බන්ධ කරලා පාඩම් එහෙමත් කියලා දෙන්න පුළුවන්. කියවන්න උනන්දු කරවන්න පොඩි පොඩි තෑගි දෙන්නත් පුළුවන්. උපන්දිනයකට පොඩි පොඩි ජයග්‍රහණ වලට වගේම ඕනෙම හේතුවකට පොතක් තෑගි දෙන්න. ඒ විදිහට තෑගි වලට හම්බ වෙන පොත් තියාගන්න ගේ ඇතුලේ, එක්ක දරුවගේ කාමරයේ ඇතුලේම පොඩි රාක්කයක් හදලා දෙන්න. ටිකක් ලොකු වුණාම අම්මලාට පුළුවන් බබාලවත් එක්කගෙන පුස්තකාලයකට යන්න. දරුවව පුස්තකාලයට බඳින්න. ලංකාවේ හුඟක් නගරවල හොඳ රජයේ පුස්තකාල තියෙනවා. පුළුවන් හැම වෙලාවකම දරුවා කියවන පොත් එයාටම තෝරගන්න දෙන්න. ලයිබ්‍රියකට ගියත් පොත් කඩේකට ගියත් පොත් තෝරන්න නිදහස තියෙන්න ඕන. එහෙම නැතුව දරුවා කියවන්න ඕන හැම පොතම අම්මා හෝ තාත්තා තීරණය කරන්න ගියොත් වැඩි කල් නොගිහින් පොත් කියවිල නතර වෙන්න පුළුවන්. අවශ්‍ය අවස්ථාවලදී විතරක් එපා කියලා කියන්න පුළුවන් ගානට කන්ට්‍රෝල් එකක් තියාගෙන දරුවට නිදහස දෙන්න. මොන දේ කළත් වැඩක් නැහැ. දරුවෝ අනවශ්‍ය විදිහට තාක්ෂණයට එබ්බැහි වුණොතින් අලුත් ඩිජිටල් මෙවලම් වල තියෙන ලස්සන ලේසිය නිසා ලොකු පොඩි කවුරුත් මේවට එබ්බැහි වෙනවා. මොලේටත් හරිම ලේසි නිසා අලුත් පරම්පරාව මේවට ගිජුයි. ඒ නිසා පුළුවන් හැම වෙලාවකම ෆෝන්, ටැබ්, ලැප්ටොප්, ටීවී වගේ දේවල් වලින් පොඩි දරුවන්ව ඈත් කරන්න.